ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. රටේ ආර්ථිකය වාගේම අධ්‍යාපනයත් වැදගත්. දෙමව්පියන් මෙච්චර වෙහෙස වෙන්නේ, දෙමව්පියන් මේ උනන්දුව ගන්නෙ මේ දරුවන්ට, මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ අනාගතයක් ලබලා දෙන්න. ඒකේ මූලිකත්වය ගන්න ඕනේ ආණ්ඩුව. ඒ වැඩ කටයුතු කරන්න. ගිය අවුරුද්දේ රට කඩාවැටුණු අවස්ථාවේදී යළිත් අධ්‍යාපන ක්‍රමය සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා යථා තත්ත්වයට ගෙනහිල්ලා ඉදිරියට ගෙනියන්න ඇමතිතුමත් අමාත්‍යංශයත් ගත්තේ ඒ පියවර ගැන අපි ස්තුතිවන්ත වෙන්න උවමනයි. අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා. අධ්‍යාපනයේ ලබා දීමේ ක්‍රම, ඒ වගේම අපේ පරිපාලන ක්‍රම දෙකේම. ඉතින් විශේෂයෙන්ම මේ සතවර්ෂයේ මැද භාගයට ඔබින විෂයමාලා සකස් කරන්න, ගුරුවරු පුහුණු කරන්න ඇමතිතුමත් අමාත්‍යංශයත් ක්‍රියා කරගෙන යනවා. ඒක උවමනයි. අපිට පැරණි අධ්‍යාපනයක් දීලා ඒකෙන් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. අපි හැම එක්කෙනාම ඒ ගැන අපේ අවධානය යොමු කරන්න තිබෙනවා. විශේෂයෙන්ම ඒ පාසල් වලට දෙමව්පියන් ආදි ශිෂ්‍යයන් ආධාර උපකාර කරනවා. ඉතින් අපේ යුතුකම තියෙන්නේ එහෙනම් ඒ පිළිබඳ ඒ දැනුම ඒ අධ්‍යාපනය ශිෂ්‍යයන්ට ලබා දෙන්න. ඒ ලබලා දෙන්නේ මේ ගොඩනැගිලි මේ පාසල් වලින්. මේ ගොඩනැගිලි වලින් ඉතින් නෙමෙයි, ඊට වඩා තියෙන්නේ අපේ විදුහල්පතිනිය ඇතුළු ඒ ගුරු මණ්ඩලයට ඒට සහයෝගය දෙන අධ්‍යාපන පරිපාලන කණ්ඩායම. ඉතින් විශේෂයෙන්ම විද්‍යාල තුල හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එකේ මූලික වගකම තියෙන්නේ විදුහල්පතිට. විදුහල්පතිනියට. එයාට පුහුණු වීම ලබා දෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්. එහෙනම් නියම අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කරන්න තියෙනවා. ඒ පාසල් වලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි ඊයේ IMF යෝජනා ඉදිරිපත් කරේ, අපි සාකච්ඡා කළ අලුත් ආර්ථිකයක් හදන්න. ඒ ආර්ථිකය හදන්නේ අනාගතයට. ඒක මුදල් අමාත්‍යංශයෙන් කැබිනට් මණ්ඩලයෙන් කරයි. ඒත් ඒ අනාගතයට ඔබින පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීම. ඒ නිසා කැපවීමෙන් මේ වැඩ කටයුතු කරන්න. ඉගැන්වීම පමණක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ විභාගයක් පමණක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ ආදර්ශයක්. ඒ ආදර්ශය පාසලෙන් එන්න තියෙනවා. පාසලේ විදුහල්පතිත් ගුරුවරුත් ඒ ආදර්ශය ලබලා දෙන්න තියෙනවා. ඒකෙන් ඈත් වෙන්න බෑ. එහෙනම් තමන්ගේ හැසිරීම, තමන්ගේ යුතුකම් ඉෂ්ට කිරීම දිහා බලන්නේ. පාසල වෙන් කරන්න බෑ සමාජයත්, ගුරු මණ්ඩලයත්, විදුහල්පතිවරුන්ගේ ක්‍රියාදාමයෙන්. ඔක්කොම එකතු කරගෙන යන්න. ඒ වගේම මේ අධ්‍යාපනයේ ලබා දෙන එක කඩන්න බෑ. අපි නිවාඩු දෙන්න පුළුවන් කාලෙකට, නැත්නම් අපි අධ්‍යාපනය ලබලා දෙන්න තියෙනවා. අධ්‍යාපනය පවත්වන එකත් විභාග පවත්වන එකත් අපිට නවත්තන්න බෑ. ඒක කඩාකප්පල් කරන්න බෑ. ඒ නිසා මේ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න විසඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. නැත්නම් අපිට සිදුවේ ආණ්ඩුවක් ඇටියට පාසල් අත්‍යවශ්‍ය සේවා කරන පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කරන්න. ඒක රටේ ඕන තරම් විවාද කරන්න පුළුවන්, ඒක උවමනයිද නැද්ද කියලා. එක එක හේතු නිසා මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රාණෑපකරුවන් හැටියට අරගන්ට නම් අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපිට අවස්ථාව ලැබෙයි කියලා සියලු කණ්ඩායම් එක්ක සාකච්ඡා කළා. අපේ ඇමතිතුමත්, ඒ අනික් රාජ්‍ය ඇමතිවරුත්, නීතිය අපේ නිලධාරීන්ුත් ඒ අදාළ හැම අංශයකම සාකච්ඡා කළා. මේ අධ්‍යාපන ක්‍රමයේ ඉදිරියට ගෙනිහිල්ලා මේ සංගමිත්තා විද්‍යාලයේ බලාපොරොත්තු වෙන ශිෂ්‍යාවන් බලාපොරොත්තු වෙන අනික් විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් බලාපොරොත්තු වෙන හොඳ අධ්‍යාපනයකුත් හොඳ අනාගතයකුත් අපිට ලබා දෙන්න පුළුවන් කියලා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.